බටහිර වෛද්‍යවරු හිනා වෙච්ච දෙයක් තමයි ගස්වල කොළපොතු ගෙඩිමල් සම්බල බීලා කොහොමද මිනිස්සුන්ට රෝග සුව වෙන්න කියලා. යම් කිසි දෙයක් අඩු කරන්න නම් ඊට විරුද්ධ ගුණ තියෙන දේවල් තමයි දෙන්න ඕනේ. සමාන ගුණ දෙයින් දෙමින් වර්ධනය වෙනවා. ඊට විරුද්ධ ගුණ දෙය දුන්නාම වැඩි වෙලා තියෙන එක අඩු වෙනවා. ප්‍රසන්න වූ ආත්මේ ඉන්ද්‍රිය මනස කියන දැන් ඔබතුමා කියවනේ මනස ප්‍රසන්න වෙන්න ඕනේ. අර එක එකේම මනස පුරව ගත්තාම අපි රෝගී වෙනවා. අඩුම ගානේ ශාරීරික නැත්තම් මානසික රෝගීකක් බවට පත් වෙනවා. ආයුබෝවන් ශ්‍රී ලංකා ටෙලිවිෂන්යේ අභිවා YouTube නාලිකා අතරේ ඉගලින්ම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විශේෂඥ වෛද්‍යවරයෙක් සමග දේශීය COVID-19 වර්තමාන ස්වරූපය පිළිබඳව. මම පළමුවෙන්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා. දීර්ඝ කාලයක් වෛද්‍ය වෘත්තියේ යෙදලා ඉඳලා රෝගීන් සුව කරලා ඒ වගේම දීර්ඝ අත්දැකීමක් ලැබුවු විශේෂඥ වෛද්‍ය බොරැල්ල ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂය හැටියට කාලයක් කටයුතු කරපු වෛද්‍ය හිට්ලර් තෙන්නකෝන් මහතා ආයුබෝවන්. දැන් අපිට මේ අවස්ථාවේදී ඔබතුමත් එක්ක අවශ්‍ය වුණේ මේ සාකච්ඡාව කරන්නට ගිය අවුරුද්දේ අප්‍රේල් මැයි කාලේ සෞඛ්‍ය අධිකාරියෙන් කිව්වේ මේ PCR කරපු අයගෙන් 70%කට රෝග ලක්ෂණ පෙන්වුම් කළේ නැහැ කියලා. එතකොට රෝග ලක්ෂණ පෙන්වුම් කරපු අයගේ ඕන් කිව්වේ කැස්ස, උගුර රිදුම, ශ්වසන අපහසුතා, ඊළඟට උණ, ඇඟපත වේදනාව මෙන්න මේ විදිහේ රෝග ලක්ෂණ තිබුණා කියලා. ඉතින් ඒක අපිට ඒ තරම් වැදගත් නැහැ. මොකද අපි ඔකට තමයි හෙම්බිරිස්සවන කියලා කියන්නේ. ආයුර්වේදයේ මේ ප්‍රතිශ්‍යා උණ නැත්තම් ප්‍රතිශ්‍යා ජ්වර කියලා කියන්නේ. ඒවට අපිට තියෙනවා වේද. දැන් ඔයිට ඉස්සල්ලත් අපිට ඕවගලේට හැදිලා තියෙනවා. ඉතින් ඉඟුරු කොත්ත මල්ලි තිප්පිලි මිලිස් මේ ටික සම්බල බිව්වෙන් පස්සේ දවස් දෙක තුනකදී තනිප වෙනවා. අපිට වෛද්‍යවරයෙකුගේ විශේෂඥ උපදෙස් දේශීය වෛද්‍යවරයෙකුගේ අවශ්‍ය වුණේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී එම වෛද්‍ය අධිකාරීන්ම වෛද්‍ය සෞඛ්‍ය බලධාරීන්ම කියනවා මේ වැඩේ මේ වතාවේ වැඩේ ටිකක් භයානකයි. PCR කරලා ආසාදිතයෙක් බව තේරුම් ගත්තයින් පස්සේ සහතිකයත් අරගෙන රෝහලට එනකොට ප්‍රතිකාරවලටම ඔහුට තියෙනවා නියුමෝනියා. එහෙනම් වැඩේ බරපතලයි තමයි. අන්න ඔය නියුමෝනියා කියන එක අනිත් අතට කියනවා මේ ඔක්සිජන් අවශ්‍යලු. ඉතින් මේ අපිට මේ ගමේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි කාරණාවක්. ඇයි ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ? ගමෙත් නියුමෝනියා ඉස්සර හැදෙන ඔක්සිජන් පාවිච්චි වෙන්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා අපිට අවශ්‍ය වුණා මේ අවස්ථාවේදී මේ වෛද්‍ය වෘත්තිකයෙක් වන වෛද්‍ය හිට්ලර් තෙන්නකෝන්ගෙන් මේ පිළිබඳව ක්‍රමානුකූලව කරුණු ටිකක් විග්‍රහ කර ගැනීමට. පළමුවෙන්ම අපි බැලුවොත් එහෙම පසුගිය පළවෙනි රැල්ල කියලා අපි අදහස් කරන ඒ වෙලාවේදී සාමාන්‍යයෙන් ආයුර්වේද පැත්තෙන් බැලුවොත් මේක ශ්වසන මාර්ග පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගයක්. අත වශයෙන්ම ඔබතුමා පැහැදිලි කරා වාගේ මේක ප්‍රතිශ්‍යාව කියන රෝගය තමයි. නමුත් මේ මෙතෙන්දී අපි පුංචි පැහැදිලි කිරීමක් කරනවා. මේ ප්‍රතිශ්‍යා රෝගයයි මේ රෝගයේ මේවා බැලුවහම වෛරස් රෝග කියන එක තමයි නවීනෝ විශ්වාස කරන්නේ. මේ නවීන වෛද්‍ය විද්‍යාව විශ්වාස කරන මේ වෛරස් වල ප්‍රභේද ගොඩක් තියෙනවා. මේ වගේම වෛරස් වලට බෙහෙත් නැහැ කියලා අඬනවා පළමුවෙන්ම. අන ඇත්ත වශයෙන්ම වෛරස් වලට දේශීය වේදකමේ හෝ පාරම්පරික වේදකමේ හෝ බටීර් විදිහට වේදකම ප්‍රතිකාරයක් නැහැ. ඒකට පැහැදිලිවම දෙන්න පුළුවන් වේදකම ප්‍රතිකාරයක් නැහැ. අපි කළ යුත්තේ අපේ ශාරීරික ප්‍රතිශක්තිය. ඇත්තටම හැම ලෙඩක්ම අපි හරියට කල්පනා කරලා බැලුවොත් මේ ශාරීරික ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමෙන් තමයි ඒ රෝගයට විරුද්ධව ශාරීරික ප්‍රතිශක්තියක් හැදිලා තමයි ඒ රෝගය සුව වෙන්නේ. ඒක තමයි ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය. ඒක අපි වැඩි කිරීමට හැමතිස්සෙම උදව් වෙන්න ඕනේ. ඒ වගේම අර අපි ඉස්සෙල්ලා සැරේ ඒ රැල්ල ආපු වෙලාවේ අපි දන්නවා මේ වෛරසයේ තියෙන ගැටලුව තමයි ඉතා වේගයෙන් බෝ වෙනවා. මේ ප්‍රතිශ්‍යාව වේගයෙන් සාමාන්‍යයෙන් ප්‍රතිශ්‍යාව බෝ වෙනවා. අපි ආයුර්වේද වේදකමෙත් බටීර වේදකමෙත් මේ ප්‍රතිශ්‍යාව බෝ වෙනවා. එතකොට බෝ වෙන වුණාට මේකේ බෝ වෙන වේගය ඉතාම බරපතල විදිහට වැඩි.
ඊළඟට පළවෙනි රැල්ලේ එහෙම ලොකු සංකූලතාවක් පෙන්වුවේ නැහැ. සමහර අය අපි ඒ කාලේ අපි විශ්වාස කරා 90%ක් විතර නවීන වෛද්‍ය විද්‍යාඥයෝම කිව්වා මේකේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ කියන කාරණාව. ඉතින් ඒ නිසා ඒක එච්චර බරපතල තත්ත්වයක් උනේ නැහැ. නමුත් මේවර තියෙන දේ බැලුවහම මේ වෛරසයෙන් මේ දැන් හට ගන්නා වූ කොරෝනා එහෙම නැත්නම් COVID-19 කියන රෝග අවස්ථාව ඔබතුමා කියෝ වගේ ඉතාම බරපතල තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. අත වශයෙන්ම මම කල්පනා කරන විදිහට අපි අපේ ජනතාව දැනුවත් කරන්න ඕනේ අපි සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාවක බටහිරෝ වේවා ආයුර්වේද හෝ වේවා අපේ ප්‍රධාන මූලික පරමාර්ථ දෙකක් තියෙන එකක් තමයි රෝගීන් සුවපත් කිරීම. අනිත් එක තමයි අපි රෝගයේ වැළැක්වීම ස්වස්ථස්ය ස්වස්ථ රක්ෂණය කියන්නේ නිරෝගී පුද්ගලයාගේ නිරෝගී භාවය ආරක්ෂා කරන. ඒකට තමයි බටහිර ක්‍රමයට මේ එන්නත් දෙනවා. ඒ වගේ නොයෙකුත් ක්‍රම අදත් ඒ ක්‍රමයට යනවා. අපිත් ඒ ප්‍රතිශක්තිය දියුණු කිරීමේ ක්‍රම තුළින් අපි ඒ රෝග වළක්ව ගන්න. එතකොට ඒව තමයි මේ නවීන වෛද්‍ය විද්‍යාව දැන් අපි දුරස්ථ භාවයේ රැක ගැනීම මාස්ක් එකක් පළඳින එක නිතර අත සෝදන එක මේවයි කාරණා. දැන් අපි දන්න කාරණාවක් තමයි මේ වෛරස් අපිට ප්‍රතිශාවක් හැදුනහම අපි හුඟක් කලාවට එහෙම නැත්නම් අපිට බෝ වෙන රෝගයක් හැදුනහම අපේ ගෙවල් වල ඉස්සර අපි ඔබතුමාට හොඳට මතක ඇති අපි පැරණි කාලේ මට සරම් පැහැදිලා තියෙනවා මට පැපොල් හැදිලා තියෙනවා ඒ වෙලාවට මොකද්ද කරේ අපේ අම්මා මට ලෙඩේ හැදුනහම මාව වෙනම කාමරයකට අයින් කරා. ඒක තමයි මේ අද කියන අයිසොලේෂන් හෝම් අයිසොලේෂන් එක. ගෙදර වෙනම කාමරයක තිබ්බා. තියලිවරලා රෝගියා වෙන් කළා තමයි. රෝගියා වෙන් කරා. එහෙම වෙන් කරලා තියලා එයාට සෑම දෙයක්ම එයාගේ පිඟාන කෝප්පේ සියලු දේ වෙන් කරා. ඊළඟට ඒකට යන්න දුන්නේ නැහැ කාටවත්. දැන් ඇත්ත වශයෙන්ම අද තත්ත්වයේ වෙනකොට අද අපිට දැනගන්න මේ මාධ්‍ය තුලින් දැනගෙන විදිහට අපිට දෙන තොරතුරුත් එක්ක බැලුවහම අද සමහරලාට රෝහලකට යන්න බැරුව ගෙදර ඉන්නවා කියලා කියන කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ PCR පොසිටිව් නමුත් රෝහලකට යන්න බැරුව මේ නිවසේ ඉන්න කණ්ඩායම් ඉන්නවා. එතකොට අපි ඇත්තටම මෙන්න මේ කණ්ඩායමට අපිට දෙන්න පුළුවන් යම් කිසි අවවාදයක් තියෙනවනේ. අත වශයෙන් මේ එන්නේ එහෙනම් අපි කරන්න ඕනේ අපි අර පැරණි සිරිත් නැවත මතු කරලා ගන්න. මේවා අලුත් දේවල් නෙමෙයි අපි. ඒ රෝගියා වෙන් කරන්න ඕනේ. ඊළඟට අපි හිතමුකෝ දැන් මෙයාට සාත්තු කරේ ඉස්සර අපේ ගෙවල් වල සාත්තු කරේ අපේ අම්මා තාත්තා එහෙමත් නැත්නම් මේ රෝගියේ ඉස්සෙල් වැළඳිච්ච සරම්ප හැදිච්ච කෙනෙක් නේ. පැපොල් හැදිච්ච කෙනා තමයි. හැදිච්ච කෙනෙක් තමයි. අරයට සා දැන් අපිට මේ වෙලාවේ පුළුවන් ඔන්න මේ වගේ අවස්ථාවක අපිට ප්‍රොජෙක්ට් ගන්න පුළුවන්. අපි එන්නත් දෙකම ලබාගෙන තියෙන කෙනෙක් ගෙදරට. ඊළඟට ඉස්සෙල් කොරෝනා හැදිලා COVID-19 හැදිලා ගෙදර ඉන්න සමාජිකයේ නේද? ඒ වගේ ඔක්කොම සමාජික මේ අතරට යන්න හොඳ නැහැ. ඊළඟට අපි ගෙදරත් හැසිරෙන්න ඕනේ දැන් ගෙදර ලෙඩෙක් ඉන්නවනම් අර සමාජයේ අපි කියලා තියෙන කාරණා එක්කලම එකක් තමයි අපි ඒ රෝගියා රෝගියෙක් ඉන්නවනම් අපි ගෙදරත් මේ මාස්ක් එකක් දාන්න ඕනේ. අපි ගෙදරත් දුරස්ථ භාවයේ තියන්න ඕනේ. මේ කාරණා අපි හොඳට සැලකගෙන ඉතරම අත සෝදාන්න ඕනේ. මේ කාරණා අපි සැලකිල්ලට ගත්තොත් අපිට හුඟක් වෙලාවට මේ රෝගය වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. බටහිර පැත්තෙන් සෞඛ්‍ය ක්‍රම හැටියට ඒවා කියන්නේ. දැන් අපි බලමු අපේ දේශීය පැත්තෙන් අපි මොනවද දැන් පළමු වෙනම මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. අපි දැන් නියුමෝනියා කියලා හඳුන්වන රෝගය දේශීය ක්‍රමයට මොන නම් වලින්ද හඳුන්වන්නේ? එක නමකින්ද නම් කීපයකින්ද? ඔව් දැන් ඇත්තටම නියුමෝනියා කියන තත්වය අපේ දේශීය වේදකම ගැන අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අපේ ඉස්සර තුමනා සන්නි කෝල වලිප්පු මේ වගේ නම් වලින් හඳුන්වපු රෝග. ඒවා තමයි බරපතල රෝග අවස්ථාවන්. එතකොට දැන් මේ වගේ රෝග අවස්ථාවන් වලදී අපි පාවිච්චි කරපු ඖෂධ තිබුණා අනන්ත ප්‍රමාණ. දැන් අපි ඇත්තටම පාවිච්චි කරන කෝල කියන්නේ දිව හරියට ක්‍රියාත්මක නැහැ. දිවගත කියන්නේ දිව පැටලිලා. ඔව් දැන් අංශභාග රෝගීන් තත්ත්වයක්. ඒක ඒ දිව පැටලෙන එක ඒක කෝල තත්ත්වයක්. දැන් සන්නිපාත කියන්නේ රෝග කීපයක් එකතු වීමද? ඒ කියන්නේ ඇත්තටම දෝෂ වාත පිත්ත සෙම කියන මේ රෝග අවස්ථා ඔක්කොම එකතු වෙලා හැදෙන බරපතල රෝග අවස්ථාවන් සන්නිපාත. එතකොට වලිප්පුව කියන එක අපි කවුරුත් දන්නවා. ඒ කියන්නේ මේ රෝගේ බරපතලකම නිසා රෝගියාට ඇතිවෙනා වූ සංකූලතා. එතකොට මේ වගේ බරපතල රෝග තිබුණා. එතකොට නියුමෝනියාව කියන රෝගය අපි ගත්තොත් මට මතක් වෙනවා අපේ පැරණි කවියක් අපේ වෙදකමේ. ඒක කියනවා කැසිද ඇම්ම නොබැසි උනට කුබෙර ලසුන කුටිල යකු. මොකද මේ කැසිද ඇම්ම කැස්ස එනවා. ඇම්ම තියෙනවා වේදනාව තියෙනවා පපුවේ වේදනාව. දැන් අපි දන්නවා හොඳම ලක්ෂණයක් තමයි නියුමෝනියා රෝගියෙගේ උස්මල්ලන්න බෑ යාට. උස්මල අල්ලනකොටම වේදනයි. ඒක තමයි අපි පැහැදිලිවම ශ්වසන පද්ධතියේ රෝගී අවස්ථාවන් පැහැදිලිවම වෛද්‍යවරු අවබෝධ කරගන්න එක අවස්ථාවක් තමයි උස්මල්ලනකොට
යාට වේදනයි. එතකොට නියුමෝනියා තත්ත්වයක දිග තමයි කැසිද ඇම්ම. නොබැසී උනට උන බහින්නේ නැහැ. එහෙනම් මෙන්න මේ අවස්ථාව වලට අපේ බෙහෙත් අනන්ත අප්‍රමාණ කියලා තියෙනවා. දැන් අපිට වෙලා තියෙන එකම දෙයක් තමයි මේ අපිට මොන දෙයක්ද මන්දා මේක මහා ඛේද වාචකයක්. අපි කවුරුත් මේ පැරණි යෝග රතනාකරේ තීච්ච ඖෂධ එහෙම නැත්නම් වෙනත් අපේ දේශීය පොතපතේ තියෙන ඖෂධ පිළිබඳව නෙමෙයි මේ පරීක්ෂා කරලා බලන්නේ. මෙවැනි දැන් අපි දන්නවා කැසිද ඇම්ම නොබැසී උනට එහෙනම් මේ නියුමෝනියා වගේ තත්ත්වයක්. එහෙනම් ඒ වගේ එහෙම නැත්නම් 900ක් සන්නි ලෙඩට කොහොම තියෙනවා. මම ප්‍රතිකාර මේ විස්තරේ කරන්නේ නැහැ. මොකද එහෙම උනොත් හෙට පැණියක් හදලා දානවා. එතකොට ඉවෙනි ඖෂධ අපිට පුළුවන් යම් කිසි විද්‍යාත්මක ක්‍රමයකින් මේකට අහනවද නැද්ද කියලා බලන්න. එතකොට ඒක නෙමෙයිනේ වෙන්නේ. දැන් මේ හැමෝම ඉඟුරුයි කොත්තමල්ලි සාදික්කයි වසාවාසි මොනවා හරි ටිකක් හොයාගෙන මේ අපේ ශාස්ත්‍රීය පොතපතක තිබිච්ච හෝ එහෙම නැත්නම් මුඛ පරම්පරාවෙන් හෝ පාරම්පරිකව ආපු දේශීය ඖෂධයක් හෝ ආයුර්වේද ඖෂධයක් නෙමෙයි මේ ගන්නෙ. කාට හරි හිතිච්ච මොනවා හරි සංයෝගයක්. දැන් මට මතකයි මගේ අම්මගේ අම්මා ආච්චි එතකොට ඔය දිහේ සෙමනලක් කළා මේ පපුව ඉදිමිලා උඩට ඇවිල්ලා ඇස් දෙක උඩ ඉඳලා දිව කෝල වෙලා දැන් තාත්තා වෙලා දිව වෙද මහත්තයා හොයන්න. ඒ යනකොට මේ මිනිත්තු කීපයක් ගියායින් මට ආයෙත් 12ක් හෝ 13ක් ඇති ඇස් දෙක උඩ ගියා. ඉතින් අම්මා බය වෙලා මේ බටු තෙල් අරගෙන පපුව ඉහළ ඉඳලා පහළට ආච්චි ගත ගන්න පටන් ගත්තා. ඔය විදිහට මිනිත්තු 3 4ක් නොනවතීම බටු තෙල් ගාලා අතක ගා ඉන්නකොට ඔන්න ඇස් දෙක ඇරියා. ඒ වගේම අර හුස්ම නොවැටි තිබිච්ච අන්න හුස්මත් වැටුණා. මෙහෙම දෙපැත්ත බැලුවා. එහෙම තාමනිත් පහක් කරනකොට තාත්තායි වෙදමහත්තයයි ආවා. ඇවිල්ලා වෙදමහත්තයා මේ පරීක්ෂා කරලා බලලා වහම කිව්වා මේ දළු අනුපාන දෙන්න ඕන කියලා. එහෙම කියලා තමයි ෆොටෝ ඉඳගෙන මෙන්න මේ දළු ගෙන්ටේ කියලා කිව්වා. ඒ විදිහට අර මේ ලෙඩෙකුට බරපතල කරනකොට නිතරම දැන් වෙදමහත්තයා එනකොට 7 දෙනෙක් ගෙදර ඇවිල්ලා ඉන්නා මේ ඒවා අරන් එන්නේ කියලා දුවල කැලේට ගිහිල්ලා අරන් එන්න. ඉතින් අර කියාපු ජාති ටික මිට මිට අරගෙන ආ මිනිත්තු පහක්. එපාර කෙටුවා. කොටලා ඉස්ම අරගෙන අර පීඩිතයකට මේ වෙදමහත්තයාගේ අර ගුලි දෙකකුත් දිය කළා. මොකද මන්තරයද පිටෝගතවද කියලා දුන්නා. දැන් මේ කට මේ දාන්න බෑ හැන්ද. එපාර මෙහෙම කළා. දත් දෙක අතරේ දත් ඇඳි දෙක අතරේ යන්තම් විවරයක් හදාගෙන බෙත් හැන්දක් පෙව්වා. ඒක තලු මරලා පෙවුණා. උගුර අත ගාලා වල ආයෙත් හොද ඔය විදිහට බේත් හැඳි 4-5ක් පොනකොට ඊට පස්සේ ඇස් දෙක ඇරලා බැලුවා. හුස්ම වැටෙන්න පටන් ගත්තා. අර පපුවේ ගැස්ම ගතිය නැති වෙලා ගියා. මිනිත්තු දෙක තුනකින් මෙහෙම බල බල ඉඳලා අත් දෙක එකතු කරලා මේ වේද මහත්තයාට බුදුබවත්වේ කියලා වැඳා. බලන්න මේ මිනිත්තු 5ක් ඇතුළත තමයි මේ සියලු කාර්යයන් සිද්ධ වුණේ. නමුත් අර ගම් කලාව නැ මිනිස්සුන්ට දුවලා ගිහිල්ලා බේත් ගේන්න නැ. ඉතින් මම දැන් එන්න ඒ විදිහේ මේ දක්ෂ වෙදකම් තිබෙච්ච ජීවකව හිටිච්ච අපි දැන් ඔක්සිජන් හොය හදවනවා. ඔබතුමා මොකද කියන කියන්නේ? ඇත්ත වශයෙන්ම ඔබතුමා කිව්වහම මට මතක් වෙන්නේ දැන් මේ අපේ දළු අනුපාන මහදළු අනුපානය දෙසිද දොඩන්නික බටු යකිනාරං කියලා කියනවා. ඒ ඖෂධ ටික අපට පාවිච්චි කරන්න පුළුවන්. මේවා නිකම්ම දළු අනුපාන පාවිච්චි කිරීමකුත් නෑ අපේ. ඔබතුමා කිව්වහම මට මතක් වෙනවා බුද්ධ රාජ කල්කය නවරත්න කල්කය මේ අපේ දේශීය වේදකම මේ ඖෂධ චන්ද්‍ර කල්කය මේවේ අනුපාන තමයි ඔය අපි කිව්වේ. කෝලසලස්මා තෛලය. එතකොට මේ බටු තෛලය ඒවා බාහිරෙන් ආලේප කරන්න පුළුවන් දේවල්. ඒ වගේම මෙන්න මේ අනුපානත් එක්ක බුද්ධ රාජ කල්කය. දැන් බුද්ධ රාජ කල්කය කියන එක ගත්තොත් කංසා අබින් දෙකම තියෙන එක. එතකොට මේ ශෝෂණ පද්ධතියට අද ලෝකේ ඔප්පු වෙලා තියෙන දේවල් තමයි මේ ඖෂධ ඉතා හොඳින් වැඩ කරනවා කියන කාරණා. එතකොට අවුරුදු 3-4000කට ඉස්සර අපේ දේශීය වෛද්‍ය ක්‍රමේ මේවා භාවිතා කරා. එහෙනම් අපිට මෙන්න මේවා ගැන අපේ අර අවාසනාව තමයි මෙන්න මේ වගේ වෙදකම් ගැන ඇයි අපි ඉස්සරහට ගන්නේ නැත්තේ? ඇයි අපි නොකරන්නේ? එතකොට දැන් ඔක්සිජන් සම්බන්ධයෙන් අපි ඔබතුමා මගෙන් අහපු ඉඳ යමක් කියන්න ඕනේ. දැන් අපි දන්නවා අද ඊයේ පෙරේදා කතාබහට ලක් වුණා ආයුර්වේද රෝහල් වලට මේ කොරෝනා රෝගීන් ඇතුළත් කරලා වෙදකම් කරන්න. මම දන්නේ නැහැ ඒක කොච්චර දුරට ඇත්තද නැද්ද කියන කාරණාව. එතකොට දැන් එහෙම කරලා තියෙනවා වෙදකම් කරන්න නෙමෙයි ඕන්න හදවන මධ්‍යස්ථානය ඒක තමයි. දැන් ඇත්තටම මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් කරනවා නම් අපි අපේ රෝහල් සකස් කරන්න ඕනි. ඇත්තටම අපි දන්නවා අපිට ඔක්සිජන් ජීවත් වෙන්න ඔක්සිජන් අවශ්‍යයි. මේ ඔක්සිජන් හුවමාරුව සිඳු කරන්නේ අපේ
පෙනහළු වලින්. එතකොට ඔක්සිජන් ශරීරයට අරගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. එතකොට අපි හිතමුකෝ පෙනහළු ඉදිමිලා නියුමෝනියා තත්ත්වයක් තියෙනවා නම් මේ ඔක්සිජන් හුවමාරුව අඩු වෙනවා. ඒ කියන්නේ ශරීරයට අවශ්‍ය ඔක්සිජන් පෙනහළු වලින් සපයන්න බැරුව යනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? අපිට සිද්ධ වෙනවා මේ පෙනහළු වැඩිපුර ශ්වසනය කරන්න. එහෙම නැත්නම් හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා. ඒ නිසා ඇත්තටම අද අපි අපිට දකින්න පුළුවන් ඉන්දියාවේ දර්ශන තියෙනවා. ඒ කොච්චර අමාරුවෙන්ද මේගොල්ලන් හුස්ම ගන්න. එහෙම එහෙම අවස්ථාවලදී ඇත්ත වශයෙන්ම මේ වැඩිපුර ඔක්සිජන් කන්සන්ට්‍රේටඩ් එහෙම නැත්නම් හයි විදිහට යන හයි ෆ්ලෝ එකක් දෙන ඔක්සිජන් මේ ජලයට දෙන්න ඕනේ. ඔය අර වෙල්ඩින් කරන්න ගන්න ඔක්සිජන් මද බෙහෙත හැටියට දෙන්නේ නැහැ ඇත්තටම. ඒක අර වෙනම සිලින්ඩරයකින් හරි ගස්සන නම් මේක පිරිසිදුම ඔක්සිජන් සකස් කරගත්ත සිලින්ඩර්ස් තමයි පාවිච්චි වෙන්නේ. එතකොට එවැනි අවස්ථාවන් අපිට තියෙන්න ඕනි. ඒ වගේම වෙන්ටිලේටර්ස් තියෙන්න ඕනි. ඒ වගේම ICU තියෙනවා. එතකොට අවම වශයෙන් මේකට යනවා නම් අපේ රෝගීන්ට ඔක්සිජන් දෙන්න පුළුවන්කම තියෙනවා නම් මේ මූලික දේවල් සකස් කරගෙන අපි ආයුර්වේද රෝහල්වල මේ ක්‍රියාව කරන්න. ඇත්තටම බටහිර සහ ආයුර්වේද කියන වෛද්‍යුරු දෙගොල්ලන්ගේ සංකලනයක් එකතු වෙලා මේක PCR කරලා පොසිටිව් වෙනවා. ඒ රෝගීන් තෝරගන්නවා. ඒ රෝගීන්ට බටහිර වෛද්‍ය ක්‍රමේ සහයෝගයේ ඒක ලැබෙන ගමන් අපේ ඖෂධ වර්ග අපි බලනවා. අත්හදා බලන්න පුළුවන්. අපිට හොඳ අධ්‍යක්ීම් තියෙන වෛද්‍යුරු ඉන්නවා. අපි හොඳ ඖෂධ තියෙනවා. එතකොට අපි පාවිච්චි කරන්නේ නැහැ මේවා. අපේ හොඳ ඖෂධ දැන් නවරත්න කල්කේ, බුද්ධරාජ කල්කේ, චන්ද්‍ර කල්කේ, මේ වගේ සීතාරාම මාතුපහගුලිය. දැන් ඔබතුමා මට කිව්වහම මේ වෙලාවේ මතක් වුණා මේ මකරන්දම් විලාපැබුල්. නාගරතද මකරන්දම් විලාපැබුල් නාගරතද විලප්පුවට මේ අදිනකොට මකරන්දම් මීපැණි විලාපැබුල් අඹුදොඩන් ඉස්ම නාගර කියන්නේ අමුඉඟුරු ඉස්ම මේ තුන දෙන්න කියලා කියනවා. මොනවද දෙන්නේ? බුද්ධරාජ කල්කේ මේකෙන් දෙන්නේ. එතකොට මේ වගේ ඖෂධ තියෙනවා. අර ඔබතුමා කිව්වා වාගේ ඔබතුමාගේ ඥාතියෙක් ඒ මොහොතෙම සුවය ලැබුවා කියලා කිව්වනේ. එතකොට ඇත්තටම කියනවා නම් අපි ලෝකෙදී අපි මේ ලංකාව දිහා බැලුවාම දැනට අවුරුදු 3-400කට ඉස්සෙල්ලා 300 ගානකට ඉතින් 300කට වගේ ඉස්සෙල්ලා තමයි බටීර වෛද්‍ය ක්‍රමය අපිට ආවේ. අද ජනගහනයයි එදා පොළොන්නරුව හිටිය අනුරාධපුර ජනගහනයයි බැලුවාම අද වගේ කොච්චර ගුණයක් ඉන්නේ? 2,6,000ක් හිටලා තියෙනවා ලංකා ජනගහනය. 43ක් හිටියා. 43ක් ඉඳලා තියෙනවා. එතකොට අද ජනගහනය තාම ඊට අඩුයි. එතකොට අපි කියනවානේ කුකුලෙක් එක වහලක අනුරාධපුරෙන් නැග්ගහම කුකුලා පොළොන්නරුවේ ගෙදරක වහලකින් බහින්න පුළුවන් කියලා. ඒ තරමට ඩෙන්සිටි එක ඝනත්වය ඒ තරමට තියෙනවා. එතකොට තුමුණද මේ වෙනි වේදකම් මොකද්ද මේ බටහිර ක්‍රමයට? ඔබතුමා අහනවා වගේ අර ඔක්සිජන් දෙන්න තිබුණාද? නමුත් අපි කොහොම හරි මේ රට මිනිස්සු අපේ දේශීය වෛද්‍ය ක්‍රමය භාවිතා කරලා ජීවත් වුණා. අනිත්‍යක මම හිතන්නේ දැන් මේ රාජ්‍යයත් දොස්තරලත් ජනමාධ්‍යත් හුඟක් අනවශ්‍ය විදිහට මිනිස්සුන්ට බය කරනවා. දැන් මම පිටරටවලදී මගේ ඥාතීන් එහෙම මේ විදිහට බය කිරීමක් කරන්නේ නැහැ. මේක උදේට දවල්ට හැන්දෑවට ප්‍රවෘත්ති කියා අරය ප්‍රකාශ මෙයා ප්‍රකාශ මේ බය කිරීමත් මම හිතන්නේ ඇත්ත වශයෙන්ම දැන් අපේ මානසික தත්ත්වය බය කියන්නේ මානසික රෝගයක්නේ. මානසික தත්ත්වය පහළ වැටෙන தත්ත්වයක්. එතකොට බය කියන එකේදී මොකද සිද්ධ වෙන්නේ? අපේ ප්‍රතිශක්තිය පල්ලෙහා වැටෙනවා. ක්‍රෝධ, ඊර්ෂ්‍යා, බය මේ සියල්ල මානසික අවස්ථාවන්. මේවෙන් අපේ ක්‍රෝධ කරන මිනිස්යාටත් ලෙඩ රෝග වැඩි පුරයි. බය වුණාම වැඩි වෙනවා. ඉතින් අපේ මානසික தත්ත්වයත් ඉතා හොඳ මට්ටමක තබා ගන්න ඕනේ. මෙවැනි රෝගීකින් මිදෙන්න යුරෝපීය රටවල්වල ඉන්න අපේ ඥාතීන් අහල බැලුවම මෙහෙම අපේ නෑ මේ රටවල්වල හැම බය කිරීමක් කරන්නේ දැනගත යුතු යම් කිසි කාරණාවක්. ඇත්ත වශයෙන්ම කළ යුත්තේ බය කිරීම නෙමෙයි දැනුවත් කිරීම. දැනුවත් මේ රෝගය පිළිබඳ දැනුවත් කිරීම සහ ඒකෙන් වැළකින්නේ කොහොමද? දැන් අපි ටෙලිවිෂන් එකේ මේක මේ බය වීමට නෙමෙයි දැනගැනීම සඳහා කී කියා බය වෙන කතාවක් කියනවා. ඒක නෙමෙයි විය යුත්තේ. අපි පුළුවන් තරම් අපි මේ මිනිස්සුන්ට පුරුදු කරන්න ඕනේ හොඳ සෞඛ්‍ය පුරුදු. ඒ වගේම අපේ දේශීය දේවල් අපි දැන් ඉස්සර ප්‍රතිශාව හැදුනාම ඔබතුමා දන්නවා අත්දැකීම් තියෙනවා අපිට. අපි ඉස්සර අපේ දෙමාපියෝ කරේ නික කොළ ටික නික පොත්තු දෙහි මේ ගස්වල කොළ වර්ග විශේෂයෙන්ම පැංගිරි ශාකෝල ඒ පැංගිරි කුලේ ශාකෝල කොළ පොතු අරගෙන එහෙම නැත්නම් නික කොළු පාවට්ට කොළ මේව අරගෙන දුන් ඇල්ලුවනේ. අපි දන්නා ඒකට අපි කිව්වා වේදු පානුව කියලා.
එතකොට මොකද්ද සිදුනේ මේ ප්‍රතිශාවදී අපි කරපු දෙයන්නේ මේ ප්‍රතිශාවදී සිද්ධ වෙන දේ තමයි මේ නාසයේ දෙපැත්තේ තියෙන කෝටර මේ ඉදිරිපස තියෙන කෝටර මේවා තමයි බ්ලොක් වෙන්නේ. එතකොට මේ මේ වෛරස් එකක් වෙන්නේ ඇත්තටම ඉස්සෙල්ම නාසයෙන් හරි මුකෙන් හරි ඇතුල් වෙනහම නාසයෙන් ඇතුල් වෙලා මේ කෝටර වල දවස් කීපයක් තියෙනවා මේවා වර්ධනය වෙනවා. එතකොට ඒක එළියට එන්නේ නැහැ නේ. අපි අර හුමාලයේ අල්ලනවා කියලා කියන්නේ සෙම බුරුල් කරනවා. සෙම බුරුල් කරනවා. සෙම බුරුල් කරලා මේවා දිය කරලා එළියට එන්න පහසු කරනවා. මේක ආයුර්වේද ඉතාම පැහැදිලිව උගන්වනවා. ඒ වගේම අර අපේ කුහර වල තියෙන මේ සියුම් සියුම් නාල විස්තරණය කරනවා. පළල් කරනවා. උණුසුමෙන් කරන්නේ ඒකනේ. එතකොට මේවා එළියට එන්න පහසු කරනවා. ඒ වගේම දැන් මේ කොරෝනා රෝගයත් අපි හරියට බැලුවොත් කොරෝනා රෝගය ඇතුල් වෙන්නේ එක්ක නාසයෙන් එක්ක මුකෙන්. ඊට පස්සේ තමයි පෙනහලට යන්නේ. එහෙනම් අපි පළවෙනියෙන් අපි සෞඛ්‍ය ආරක්ෂා කරන්න ඕනේ අපේ upper respiratory tract කියන්නේ ශ්වසන පද්ධතිය ඉහළ කොටස හොඳින් තියාගන්න පුළුවන් නම්. කියන්නේ නාසා මාර්ගයෙන් ඇතුළ වෙන ඒවා එළියට ගන්න පුළුවන් නම් ඒවා යම් ක්‍රමයකට විස බීජ ඒවා ඉවතට ගන්න ඒවා විස බීජ හරණය වෙන ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් නම් මුකයට එහෙම කරන්න පුළුවන් නම් අපි පහසුයි මේක. ඒකට අපි ඉස්සර අපි පාවිච්චි කරනවානේ කටසෝදන දේවල්. මේකට ගන්ඩූෂ කවල කියලා ආයුර්වේද කියනවා. ඒකට කටසෝදන්න. අපිට පුළුවන් මේ මදුරු තලා ගහ තියෙන්නේ. ඉතාලම දිව්‍ය ඖෂධයක්. මදුරු තලා මිටක් අරගෙන උකට ගම්බිරිස්සට දෙකක් දාලා කටසෝදනවා නම් මේ උගුරේ තියෙන සෙම් පදාර්ථ ඔක්කොම පිට වෙනවා. ඊළඟට දැන් අපි අපේ පාරම්පරිකව අපි දකින්න දෙයක් තමයි මේ හැම ගෙදරකම වගේ තියෙනවා මේ කාමරංක ගහක්. කාමරංක ගහේ පොතු සම්බපු වතුරෙන් කටසෝදනවා නම් මේ උගුරේ ඒ මොකක්වත්ම නැත්නම් අපි දු කිසිම දෙයක් නැති කෙනාට උණු වතුරට ලුණු ටිකක් දාලා මද උණුසුමෙන් මේ උගුර සෝදනවා නම් විශේෂයෙන්ම රෑට. දැන් අපි මේ දවස්වල අපි දන්න දෙයක් තමයි අනේ මේ ස්කෝල නිවාඩු මේ වැඩට යන්නේ නැහැ. ඒ නිසා 7 8 9 වෙනකන් නිදා ගන්න බලනවා. ඒක නෙමෙයි කළ යුත්තේ. දැන් රාත්‍රියේ පුරාම මේ විස බීජ හොඳට වර්ධනය වෙනවා. අපි මොකද කරන්නේ? උදේම නැගිටලා මූණ කට සෝදලා දත් මැදලා දිව මැදලා හොඳට කට සෝද ගන්න ඕනේ. ඒ වගේම මේ නාසයෙන් මේ හුමාලයේ අල්ලලා මේ විස බීජ එළියට ගන්න ක්‍රමයක් සකස් කරගන්න. දැන් මෑතක් වෙනකම්ම බටහිර වෛද්‍යවරු හිනා වෙච්ච දෙයක් තමයි ගස්වල කොළපොතු ගෙඩිමල් සම්බල වීලා කොහොමද මිනිස්සුන්ට රෝග සුව වෙන්න කියලා. නමුත් අපිට පැහැදිලිව පේනවා මේ මොකද්ද ශාක ඖෂධයෙන් තමයි නිට්ටාවටම රෝගයක් සුව කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් බටහිර වෙදකමෙන් බොහෝ විට රෝග ලක්ෂණ නැති කරන්න පුළුවන් රෝගය ඇගේ තියෙද්දිත්. දැන් මේ මොකද්ද විශේෂත්වය තියලා මේ ශාක බෙහෙත්වල වර්තමාන රසායනික බෙහෙත්වලට වඩා? ඔය ඇත්ත වශයෙන්ම දැන් අපේ පදනම තමයි අපේ ආයුර්වේදයේ දේශීය වේදකමේ අපි පංචභූතාත්මක තත්වයකින් බුදුරජාණන් වහන්සේ අපි බෞද්ධ දර්ශනයත් ගත්තාම පංචභූත තත්ත්වය විශ්වාස කරනවා. එතකොට අපේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ පංචභූතවලින්. ඒ වගේම මේ අපි අවට තියෙන සියලුම ගහ කොළ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ පංචභූතවලින්. එතකොට මේ දෝෂයන් කුපිත වීමට හෝ අඩුවීම වැඩිවීම මේ කියන කාරණාවලට ප්‍රධාන මූලික වෙන්නේ මේ පංචභූතයන්ගේ අඩුවෙඩිය. එතකොට අපි හිතමුකෝ යම්කිසි කෙනෙක්ගේ සෙම් දෝෂේ කප කියන දෝෂය මේ බහුල වෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඒක අඩු කරන්න ඕනේ. යම්කිසි දෙයක් අඩු කරන්න නම් ඊට විරුද්ධ ගුණ තියෙන දේවල් තමයි දෙන්න ඕනේ. සමාන ගුණ දෙයින් දෙමින් වර්ධනය වෙනවා. ඊට විරුද්ධ ගුණ දෙය දුන්නාම වැඩි වෙලා තියෙන එක අඩු වෙනවා. එතකොට ආයුර්වේදයේ අපි කියන්නේ මේ සමතුලිතතාවය. සම දෝෂ දෝෂයන්ගේ සමතුලිතතාවය. ගින්නේ සමතුලිතතාවය. මනසේ සමතුලිත සමදෝෂ සමාග්නි සමධාතුෂ්ච මල ධාතුන්ගේ සමතාවය. මෙයා තමයි නිරෝගී පුජ්‍යලයා. ප්‍රසන්න වූ ආත්මේ ඉන්ද්‍රිය මනස කියන. දැන් ඔබතුමා කියවනේ මනස ප්‍රසන්න වෙන්න ඕනේ. අර එක එකේ මනස පුරව ගත්තාම අපි රෝගී වෙනවා. අඩුම ගානේ ශාරීරික නැත්තම් මානසික රෝගීකක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ සමතුලිතතාවය රකින්න අපිට මේ පංචභූත පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. මං හිතන්නේ අපේ YouTube නරඹන අයට මේ කාරණාවල් හුඟක් ප්‍රයෝජනවත් වේවි. මේ එදිනදා සෞඛ්‍යයේදී කොහොමද ආරක්ෂාලා ඉන්නේ කියන කෙලෙඩ්‍රෝගවලින් පොදුවේ දැනගැනීමට අද අපි සමග වෙලා මේ සාකච්ඡාවට සහභාගී වීම ගැන විශේෂඥ වෛද්‍ය හිට්ල තෙන්නකෝන් මහතාට අපේ ගෞරවාදර ස්තුතිය පිරිනැමෙනවා. ආයුබෝවන්. ආයුබෝවන් ශ්‍රී ලංකා ටෙලිවිෂනය අභිබවා YouTube නාලිකා අතරේ ඉහළින්ම